Welcome to my YouTube channel. කොහොමද ආලට ඉතින් ඔන්න අද වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ මම කොහොමද විටමින් සී ගත්තේ කියන එක ගැන මොකද මම කලින් විටමින් සී ගැන ඔයගොල්ලන්ට A to Z සම්පූර්ණම වීඩියෝ එකක් කරා මෙන්න මෙතන මම දානවා කාඩ් එකක් මේක ක්ලික් කරන ඔයගොල්ලෝ එතකොට ආට කෙලින් මේ වීඩියෝ එකට යන්න පුළුවන් මම මේ වීඩියෝ එකේදී ලොකු විස්තරයක් කරන්නේ නැහැ මොකද මම කලින් කරපු විටමින් සී වීඩියෝ එකේ මම හැමදේම ගැන ඔයගොල්ලන්ට විස්තර කරලා තියෙනවා ඉතින් මේක ක්ලික් කරලා කෙලින් මේ වීඩියෝ එකට ගිහින් ඔයාලට පුළුවන් සම්පූර්ණම විටමින් සී ගැන දැනගන්න ඒ වගේම මම එකේ මම පාවිච්චි කරපු විටමින් සී සාමාන්‍යයෙන් අපිට දෛනිකව ඒ කියන්නේ අපිට විටමින් සී ගන්න පුළුවන් කියලා රෙකමෙන්ඩඩ් ප්‍රමාණය තමයි මිලිග්‍රෑම් 100 ඉඳලා මිලිග්‍රෑම් 2000 වෙනකම්. ඉතින් සාමාන්‍ය මිලිග්‍රෑම් 100 මේ ස්කින් කෙයා වලදී නැත්නම් අපේ කලයක චේන්ජ් කරගන්න මේ මිලිග්‍රෑම් 100ක් වගේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එනිසා තමයි මිලිග්‍රෑම් 500ක් හරි 1000ක් හරි ගන්න කියලා කියන්නේ. සාමාන්‍ය දැන් 2000 වෙනකන් 1500 2000ක් ගන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ ඒ විදිහට ගන්න යන්න එපා. මොකද ඒකට හේතුව මම දැන් කියනවා. විටමින් C කියලා කියන්නේ අපේ ශරීරයේ තුල සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් තැන්පත් වෙලා තියෙන විටමින් එකක් නෙමෙයි. විශේෂයෙන්ම දැන් මේක අපිට අවශ්‍ය විටමින් ටික උරා ගත්තට පස්සේ අනිත් ඔක්කොම ටික අපේ යූරින් එක නැත්නම් අපේ මූත්‍රාත් එක්ක ඉවත් වෙලා යනවා. ඉතින් ඔයගොල්ලෝ තේරෙනවා ඇති ඔයා කොච්චර විටමින් C ඇඟට ඉක්මන රිසල්ට් එකක් ගන්න ඕනි කියලා දුන්නාට තේරුමක් නැහැ මොකද අවශ්‍ය ප්‍රමාණය ඇඟේ ඉතුරු වෙලා අනිවාර්යයෙන්ම අවශ්‍ය ටික ස්කින් එකට අපේ ඇඟට ඇබ්සෝබ් වෙලා ඒ ටික පිට කරනවා. ඉතින් එහෙනම් ඒක තේරුමක් නැහැ ඔයා කොච්චර වැඩි ප්‍රමාණයක් දුන්නත්. ඒ නිසා දෛනික ඔයාට මිලිග්‍රෑම් 500ක් නැත්නම් 1000ක් වගේ හොඳටම ප්‍රමාණවත් මම පෞද්ගලික මිලිග්‍රෑම් 500ක් තමයි පාවිච්චි කරේ. දවස් කීපයක් මම මිලිග්‍රෑම් 1000 පාවිච්චි කරලා තියෙනවා. ඒක ගැන මම ඔයාලට ඉස්සරහට කියන්න වීඩියෝ එකේ හොමුම ඊළඟ දේ තමයි දැන් ගොඩක් අය අහන දෙයක් තමයි මේ විදිහට විටමින් C ගන්න පුළුවන් හොඳම ටයිම් එක මොකද්ද කියලා. සාමාන්‍යයෙන් දැන් මේ විටමින් C අපිට ගන්න පුළුවන් කියලා හොඳම ටයිම් එක විදිහට කියන්නේ උදේ කාලයේ හිස් බඩ. ඒ කියන්නේ මුකුත්ම නොකා ගන්න පුළුවන් කියලා ඒක වඩාත් ඉෆෙක්ටිව් කියලා තමයි කියන්නේ. හැබැයි දැන් මේකෙදි ප්‍රශ්නයක් තියෙනවා. ඔයාට පොඩ්ඩක් නම් බඩ දැවිල්ල එනවනේ. ඒ කියන්නේ අපි කියන්නේ ගැස්ට්‍රයිටිස් කියලා මේ රෝගී තත්ත්වයකට තියෙනවා නම් ඒ කියන්නේ මේක හරි අමාරු දෙයක් නේ ඔයාට විටමින් C ගන්න බෑ. හිස් බඩ අනිවාර්යයෙන්ම ඔයා කෑමෙන් පස්සේ තමයි ගන්න ඕනි. මේක ඕගොල්ලන්ට ඕන තරම් මේ වගේන ඩීටේල්ස් ඕගොල්ලන්ට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා අරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් විටමින් C මේ විදිහට ට්‍රයි කරලා බලන්න. අනිත් දේ තමයි ඔයාට විටමින් C දවසේ ඕනම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් කෑමෙන් පස්සේ. කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක ඔයා දවසේ මොන කාලෙදි අරගත්තත්. අර ප්‍රශ්නේ තියෙනවා නම් ඒ විදිහට ගන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ නැත්තම් මං කියව විදිහට ඔයගොල්ලන්ට පුළුවන් ට්‍රයි කරලා බලන්න. අනිත් දේ තමයි දැන් මං කිව්වා දැන් මේ විටමින් C වල සයිඩ් ඉෆෙක්ට් තියනවාද කියන එක. ඇත්තටම විටමින් C කියලා කියන්නේ අපිට සයිඩ් ඉෆෙක්ට් එකක් නැතුවම ලස්සන වෙන්න පුළුවන් ගන්න පුළුවන් විටමින් එකක්. ප්‍රෙග්නන්ස් කන් ටෝ ප්‍රෙග්නන්ට් කෙනෙක් නම් ඔයා විටමින් C හිතමනාපට ගන්න යන්න එපා. ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ඩොක්ටර්ගේ රෙකමෙන්ඩේෂන් එක යටතේ තමයි විටමින් C ගන්න ඕනි. සහ ඔයාගේ වයස අඩු නම් සාමාන්‍ය අපි විටමින් එකක් නැත්නම් සප්ලිමන්ට් එකක් 18 හෝ 18 වැඩි කෙනෙක්ට නම් අපි රෙකමෙන්ඩ් කරන්නේ. ඉතින් ඒක නිසා ඔයා හැම වෙලෙම ඔයාගේ වයස අඩු නම් ડોක්ටර් කෙනෙක්ගේ රෙකමෙන්ඩේෂන් එක යටතේ තමයි විටමින් වර්ග සප්ලිමන්ට් අරක ගන්න ඕනේ. ඒක වඩාත් ඊළඟට වැඩි ප්‍රතිඵලයක් ගන්න කියලා අර කලින් කෝ වගේ වැඩිපුර විටමින් C දුන්නා කියලා කොයිම වෙලාවකවත් ඔයාට වැඩි ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. සා විටමින් C අඟිට වැඩි වුණාම ගොඩක් වෙලාවට වමනෙන්න බලනවා, කනත් ගතියක් වගේ ඇති වෙනවා, වැඩි චුට්ටක් දැවිල්ලක් ඇති වෙනවා, මේ වගේ තත්ත්වයන් ඇති වෙනවා. ඒ නිසා හැම වෙලෙම අදාළ මාත්‍රාව විතරක් ගන්න මතක තියාගන්න ඕනේ. අනිත් දේ තමයි ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඔයගොල්ලෝ විටමින් C ගන්නව නම් ඔයගොල්ලෝ හොඳට වතුර බොන්න ඕනේ. මොකද මං කිව්වා විටමින් C අපේ ඇඟේ තියාගන්නේ නැහැ, මේක ඉවත් වෙනවා කියලා. ඉවත් වෙන අපේ යූරින් එක. ඉතින් යූරින් එක විටමින් C ඉවත් වෙන්න නම් අපි වතුර බොන්න ඕනේ. මොකද අපි වතුර බිව තමයි අපේ යූරින් පාස් වෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා මේක නෝමල් දෙයක්. ඉතින් මේ විදිහට අපේ මුත්‍රාත් එක්ක විටමින් C ඉවත් වෙන්න නම් අපි වතුර බොන්න ඕනේ. දෛනික ඔයා හරියට වතුර ටික බොන්නේ නැත්නම් ඔයාගේ යූරින් පාස් වෙනවා අඩුයි. එතකොට විටමින් C හරියට අනවශ්‍ය ප්‍රමාණය ඉවත් වෙන්නේ නැහැ. ඒක නිසා හොඳට වතුර බොන්න ඕන. විටමින් C ගන්නවා නම් මේක අනිවාර්යම දෙයක්.
එනිසා ඔය ටික තමයි විටමින් සී ගැන මට මූලික හැඳින්වීමක් විදිහට ඔයගොල්ලෝ ටික ෂෙයා කරන්න. මම දැන් කියන්නම් මම කොහොමද විටමින් සී ගත්තේ කියලා. හරි මම විටමින් සී ගත්තේ මෙන්න මේ ටැබ්ලට් එක. මම ඔයගොල්ලන්ට මේ දාලා තියෙන මේ ඇවිල්ලා ක්ෂෝන් සී විටමින් සී මිලිග්‍රෑම් 500 ටැබ්ලට් එක. මේක ඇවිල්ලා ඉන්දුනීසියානු ප්‍රොඩක්ට් එකක් නැත්නම් ඉන්දුනීසියානු බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති. මේකේ ටැබ්ලට් දෙකක් තියෙනවා. ඉතින් මේ එක පැත්තක මිලිග්‍රෑම් 500 ටැබ්ලට් එකයි අනිත් පැත්තේ මිලිග්‍රෑම් 500 ටැබ්ලට් එක. මම මේ දෙක වෙන වෙනම කපලා ලොකු බෝටල් එකකට දාන් හිටියා. ඊට පස්සේ මම දවසට එකක් තමයි ගත්තේ. ඉතින් මේ එක ටැබ්ලට් එකක් දවසට ප්‍රමාණවත්. ඔය මිලිග්‍රෑම් 1000ක් ගන්නවා නම් මේ දෙකක් ඔයා ගන්න ඕනේ. ඊළඟ දේ තමයි මේ ටැබ්ලට් එක හපල කන එකක්. ඉතින් සමහර අය අහනවා ගොඩක් වෙලාවට මේ හපල කන ටැබ්ලට් එක গিলින්න පුළුවන්ද කියලා. මේ ටැබ්ලට් එක ලොකුයි ඇත්තටම ලොකු කහපාට තැඹිලිපාට වගේ ටැබ්ලට් එකක්. මේක গিলින්න බෑ ඇත්තටම හිර වේගෙම වුණොත් ඒක නිසා හපල කන නම් තියෙන එක හපල ගන්න. ඒක බොන විටමින් සී වෙනමම තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ ඒක සඳහන් කරලා තියෙන විදිහට ඒ දේවල් අරගන්න හොඳ ප්‍රතිඵලයක් උගලට තියෙන සරලවම ආගන්න ටයිම් එකට මේක හපල කාලා ඊට පස්සේ හොඳට වතුර ටිකක් බොන්න. අනිත් දේ තමයි විටමින් සී අපිට මේ විදිහට හපල කන ටැබ්ලට් එනවා. ඊළඟට මෙන්න මේ වගේ අපිට গিলින්න පුළුවන් අපි බෙහෙත් බොනවා වගේ අපිට গিলින්න පුළුවන් ටැබ්ලට් එනවා. ඊළඟට මේ විදිහට අර කුඩු එකක් වශයෙන් ශැෂේ වල, ඒ කියන්නේ පැකට් වල එනවා. මෙන්න මේ වගේ අපිට දිය කළා බොන්න පුළුවන් ඒවා. ඊළඟට අපිට මේ වගේ ටැබ්ලට් එනවා. මේ ටැබ්ලට් එක වතුරට දැම්මට පස්සේ මේක දිය වෙනවා. මේ විදිහට බොන්න පුළුවන්. මේ විදිහට එක එක විදිහෙන් එනවා. එක එක ෆ්ලේවර්ස් වලින් එනවා. ඒ කියන්නේ පයිනැපල්, ලෙමන්, ඔරේන්ජ්, ස්ට්‍රෝබෙරි මේ වගේ එක එක ෆ්ලේවර්ස් එනවා. ප්‍රශ්නයක් නෑ. අවශ්‍ය වෙන්නේ ගන්න මාත්‍රාව. ඇත්තටම මේ විටමින් C අවුරුදු එකමාරක් එක දිගට ගත්තා. ඒ කියන්නේ මම කිසිම බ්‍රේක් එකක් දෙන්නේ නැතුව විටමින් C අවුරුදු එකමාරක් එක දිගටම පාවිච්චි කරා. ඉතින් මම මාස 8ක් වගේ විටමින් සී හිස් බඩ තමයි ගත්තේ. මම උදේ නැගිටම ගා විටමින් සී කහපලා කාලා හොඳ වතුර එකක් බිව්වා. ඉතින් මාස 8ක් තමයි මම මේ විදිහට හිස් බඩ ගත්තේ. හැබැයි ඊට පස්සේ මට හිතුණා සමහරට දැන් මම මාස 8ක් මේ විදිහට අරගෙන ඊට පස්සේ දැන් කොහොමත් විනාඩි 45කින් පස්සේ තමයි ගොඩක් වෙලාවට කෑම කෑවේ මම. මොකද වොෂ් දාලා ඔක්කොම කරලා ස්කින් කෙයා කරලා ඔක්කොම කරලා ඉද්දී කෑම කන ටයිම් එක මට සෙට් වෙනවා. එහෙම. ඉතින් මට හිතුණා දැන් මාස 8ක් එක දිගට මම මේ විදිහට හිස් බඩ ගත්ත නිසා මම දැන් කෑමෙන් පස්සේ ගන්න ඕනේ කියලා. ඊට පස්සේ මම ඉතුරු මාස ටික කෑමෙන් පස්සේ තමයි විටමින් සී ගත්තේ. සාමාන්‍යයෙන් මම ඇත්තට විටමින් සී එක දවසක්වත් මගේ හැරියේ නැහැ. මම වෙනම ඇප් එකක් පාවිච්චි කරා. ඇප් එකේ මම මාක් කරා. මම විටමින් සී එක ගත්ත ගමන් මම මාක් කරනවා. එතකොට මට කොයිම වෙලාවකවත් විටමින් සී මට ගන්න බැරි වුණේ නැහැ. මට හරියට මේක කන්ටිනියු කරන්න පුළුවන් වුණා. ඒ තමයි මම විටමින් සී ගද්දී මං කලින් කපගේ හොඳට වතුර බිව්වා. මොකද යූරින් පාස් වෙන්න ඕනි. එතකොට ඒක අනිවාර්යයෙන්ම වතුර බොන එක මම හරියටම කරා. අනිත් දේ තමයි අපි මේ විදිහට විටමින් සී ගද්දී අපි ස්වභාවිකවත් විටමින් සී අපේ ඇඟට ලැබෙනවා. ඒ කියන්නේ අපි ගන්න එළවලු වලින් අපි ගන්න පළතුරු වලිනුත් යම්කිසි ප්‍රමාණයක් විටමින් සී අපේ ඇඟට ලැබෙනවා. ඉතින් මේ වගේ වෙන විටමින් සී අපි ගන්න ටැබ්ලට් එකෙන් විටමින් සී ඔක්කොම උරාගෙන අනවශ්‍ය ටික අයින් වෙනවා. එතකොට අර ග්ලූරි ගනම් බොරුවට ඇඟට විටමින් සී දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ විටමින් සී ටැබ්ලට් විදිහට ගත්තත් ඔයගොල්ලෝ දෛනිකව පුළුවන් නම් අනිවාර්යයෙන්ම ට්‍රයි කරන්න. එළවලුක් වෙන්න පුළුවන් පළතුරු මොකක්hari පළතුරක් වෙන්න පුළුවන්. මේකිනුත් විටමින් සී යම්කිසි ප්‍රමාණයක් දෙන්න. මොකද කොච්චර කොහොම කරත් ස්වභාවිකව ලැබෙන දේ තමයි හොඳම දේ. ඒක නිසා ඉතින් අපිට ඒක ලොකු අමාරුවක් නැහැ. ලොකු වේදමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපේ ගෙවල් වලම ඕන තරම් පළතුරු තියෙනවානේ. අඹ තියෙනවා, එතකොට ඇම්බ්‍රෙල්ලා තියෙනවා, එතකොට ගෙනවන මොකක් හරි පිළිම් කැරට් මේ වගේ දේවල් ගෙදරට ගෙනවන මේ දේවල් කන්න පුළුවන්. මේ විදිහට ටිකක් ඇඹුල්, එහෙම නැත්නම් පැගිරි කුලේ. ඉතින් මේ වගේ දෙයක් වාට පුළුවන් එකතු කරගන්න. එතකොට ඒකෙනුත් විටමින් සී ලැබෙනවා. එතකොට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. මම විශේෂයෙන් මේ දවස්වල අඹ හැම ගොඩක් කෑවා. මොකද මේ දවස්වල අඹ හැම ගෙදර තිබ්බ නිසා. ඉතින් ඔයගොල්ලෝ ඒ විදිහට ට්‍රයි කරන්න. ඉතින් ওই විදිහට කොමර අවුරුදු දෙකමාරක් මම එක දිගට විටමින් සී ගත්තා. මාස 8ක් හිස් බඩ ගත්තා. ඊට පස්සේ කෑම කාලා තමයි විටමින් සී ගත්තේ. ඊට පස්සේ විටමින් සී ගන්න එක මම බ්‍රේක් කරා. එතකොට ගොඩක් වෙලාවට මම මාසයක් ගන්නවා, එකමාරක් ගන්නවා. ඊට පස්සේ නවත්තනවා. ඒ ගන්නේ මාස දෙකකට පස්සේ ওই විදිහට ටික ටික මට හිතෙන විදිහට බ්‍රේක් කර කර තමයි අදතර මම ගත්තා. කාලෙකින් අපිට චේන්ජ් එකක් ස්කින් එකේ දකින්න පුළුවන් දි කියලා. පස්සේනේ මට මාස එකමාරක් මාසයක් එකමාරක් වගේ යද්දී පොඩි අර ග්ලෝ එකක් දැනුණා. ඒතකොට මාස 3ක් වගේ යද්දී ඇත්තටම හොඳ චේන්ජ් එකක් අර අපිට හිතට වඩාක් සැටිස්ෆයින චේන්ජ් එකක් ස්කින් එකට ලැබෙන. එතකොට අවුරුදු දෙකමාරක් වගේ යද්දී හොඳ කල එකක් මට නම් පෞද්ගලිකව හරි. ඊළඟට ගොඩක් අය අහනවා දැන් මේ විදිහට විටමින් සී ගත්තට පස්සේ මේ එන කලයක මේ අපි නවත්තලා තියෙන මාස ගානේදී කොහොමද ඒක මේන්ටේන් කරන්නේ කියලා. ඒක තමයි මේ මන් දැන් කරන්නේ. ඒ කියන්නේ අපිට කලයකක් ලැබුණාට පස්සේ ඒක ක්‍රීම් එකක් වෙන්න පුළුවන්, මොකක්ම හරි මේක අපි මේන්ටේන් කරන්න ඕනේ. නැත්නම් ඒ කලයක අඩු වෙනවත්තටම ඒක තමයි
දේ මේන්ටේන් එකක් නැතුව කොයි වෙලාවකවත් අපේ ඇඟ වෙන්න පුළුවන් ස්කින් එක හෙයා එක මේ කිසිම දෙයක් නැදා පවතින්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම හොඳ මේන්ටේන් එකක් තියෙන්න ඕනේ. මම පෞද්ගලිකව විටමින් සී අරගෙන මේක නවත්තලා මේක බ්‍රේක් කරාට පස්සේ මම කරන්නේ හැම වෙලේම ස්වභාවිකව ගන්න පුළුවන් උපරිමයෙන් විටමින් සී ගන්නවා. අර කලින් කිව්වා වගේ දොඩම් බොනවා ඊළඟට දෙහි සාමාන්‍ය දැන් දෙහි බොන එක නම් මම ඩේලි කරන්නේ නැහැ සතියකට දෙකක් හෝ එකක් විතරයි කරන්නේ මොකද රස්නේ කාලදි වගේ ටිකක් අමාරුයි බොන්න අනිද්දේ තමයි මම ඒ කාලෙත් දෙහි බිව්වා ඒ කාලේ නම් මම ඇත්තටම සතියට එක වතාවක් වගේ තමයි දෙහි ට්‍රයි කරේ මොකද ඒ කාලේ අර මම මහත්ම උන කාලේ නේදකට සාමාන්‍ය දෙහි වලට ටිකක් ඇඟ අඩු වෙන්න බලනවා ඒක නිසා මම එච්චරෙම ලොකුවට ඒ කාලේ දෙහි ගත්තේ නැහැ හැබැයි දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැ ඒක නිසා මම සතියකට දෙකක් හෝ එකක් තමයි තාමත් දෙහි නගන්නේ හැබැයි දොඩම් බොනවා මොකද ගෙවල් වල හැදෙන දේවල් මේවා ඊළඟට අඹ ඇම්බරල්ලා මේ වගේ දේවල් කනවා. ඉතින් ඕගොල්ලොත් හැම වෙලෙම එළවලුක් වෙන්න පුළුවන්, පරතුරක් වෙන්න පුළුවන්. ස්වභාවිකව ගන්න ට්‍රයි කරන්න. අපිට ස්වභාවිකව ගන්න පුළුවන් විදිහ තමයි ජූස් එකක් විදිහට පුළුවන් නැත්නම් එළවලු පරතුරු වලින් අපේ ආහාර වලින් දෛනිකව ගන්න පුළුවන් විදිහට ඕගොල්ලෝ කන normal විදිහට ටිකක් වැඩිපුර විටමින් C තියෙන දේවල් ඇඟට දෙන්න. එතකොට අර ටැබ්ලට් එකේ ලැබෙන හා සමානව ඒ කලයක ඒ විදිහට මේන්ටේන් කරගන්න පුළුවන්. සහ ඇත්තටම දැන් එහෙම නොගත්තා කියලා එහෙම ලොකු ස්කින් එකේ චේන්ජ් එකක් වෙන්නේ නැහැ. එහෙම කලයක ඇත්තටම නැති වෙලා අඩු වෙලා එහෙම වෙන්නේ නැහැ. හැබැයි මේන්ටේන් කරන්න ඕන අනිවාර්යයෙන්ම පුළුවන් තරමේ තමයි ගොඩක් අය හනවන මේ විටමින්ස් වල කෙට් වෙනවාද කියලා. මෙහෙමයි. දැන් පෞද්ගලික මම හෝ ඒ කාලේ අර මම මහත්මුණු කාලේ මම මෙච්චර විතර මාරම කෙට් වෙටි ඉඳලා ඒ කාලේ මම මහත් වෙන ගත්තේ. එහෙමයි කියලා ඇත්තටම මගේ නම් කෙට් වීමක් උනේ නැහැ. සමහර විට මම ඒකටත් එක කාබු නිසා වෙන්න ඇති. මගේ නම් එහෙම කෙට් වීමක් උනේ නැහැ ඇත්තටම. හැබැයි සමහර අය විටමින් සී වලට කෙට් වෙනවා. හැබැයි ගොඩක් වෙලාවට අර අපි දෙහි වගේ දේවල් එහෙම ඩේලි ගද්දි තමයි ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ. හැබැයි විටමින් සී වලට එහෙම මට නම් පර්සනලි මාව කෙට් උනේ නැහැ. මම කියන්නේ මගේ අත්දැකීම්. ඉතින් ඒ කාලේ මම තවත් මහත් වුණා. මොකද මම මහත් වෙන්න ගත්ත කාලේ සහ මම ඒ කන්ටිනියු කරපේ දේවල් එක්ක ඒක ප්‍රශ්නයක් උනේ නැහැ. මොකද ඒකට තරෙන් මොහොතකට කපුනේ. ඊළඟට ඔයගොල්ලන්ට කැමතිම ෆ්ලේවර් එකක් ගන්න පුළුවන්. මම ඊළඟට මෙන්න මේ සී කියන බ්‍රෑන්ඩ් එකේ විටමින් සී එකක් ගත්තා. ඒක ඇත්තට මට මෙච්චර ආසුනේ නැහැ කි ෆ්ලේවර්ස් වලට. කුමාර මට මේ ෂෝන් සී එක තමයි හරි ගියේ. අනිත් දේ තමයි මේ ෂෝන් සී එකේ ප්‍රයිස් එක ඒ කාලේ ඇත්තට මම එක ටැබ්ලට් එකක් ගත්තේ 15කට. මේ දැන් මේක රුපියල් 25ක් 30ක් වගේ වෙනවා. ඒක ටැබ්ලට් එක මම ළඟදී ගත්තේ නැති නිසා මම දන්නේ නැහැ කොහොමද කියලා ප්‍රයිසස් චේන්ජ් ද කියලා. බොක්ස් එක විදිහටම ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට අවශ්‍ය දවස් ගානට ගන්න පුළුවන්. මේ දේවල් ඔයගොල්ලන්ට මේ බ්‍රෑන්ඩ් එක ගන්න පුළුවන් ෆාමසි වල තියෙන ඕනම ෆාමසි එක. ඊළඟ ෆුඩ් සිටි වලත් තියෙනවා. ඔයගොල්ලන්ට ප්‍රශ්න නැතුව ගන්න පුළුවන්. මේ විටමින් සී ගන්නේ ඔයගොල්ලෝ ඔය කොස්මෙටික් ෂොප් වලින් බියුටි ෂොප් වලින් ගන්න යන්න එපා. ෆාමසි එකකින් ෆුඩ් සිටි එකකින් වගේ ගන්න. ඒක මතක තියාගන්න. හොඳට හරි. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් විටමින් සී අරන් ට්‍රයි කරලා බලන්න. ඔයාලට මේ ගැන මොකක්ම හරි ඩවුට් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ડોක්ටර් කෙනෙක්ගෙන් අහලා බලන්න. ඊට පස්සේ ડોක්ටර් රෙකමෙන්ඩේෂන් එක යටතේ ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. කොහොම හරි අවශ්‍ය වෙනවා හොඳට වතුර බොන්න ඕනි. ඒ වගේම තමයි ඔයා මේක ගන්න කාල සීමාව ඔයාලට සැකයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මාස 3ක් වගේ අරන් අර කිව්වා වගේ බ්‍රේක් එකක් දීලා අපහු පටන් ගන්න. ඉතින් මේක තමයි මගේ විටමින් සී ස්ටෝරි එක. මම ඇත්තටම ඉස්සර ගොඩාක් ඩාර්ක් ස්කින් කෙනෙක්. හැබැයි තින් දැන් තියෙන කාලෙට ඉඳන් මට විටමින් සී මාරු විදිහට උදව් වුණා. සහ ඇත්තටම මේ කාලෙදී අපිට අසනීපයක් එම හැදෙන්නෙම නෑ. මට හැදුනෙම නෑ ඇත්තටම. දැන් මම මේ ළඟදී අසනීපෙදිත් මට හිතුණ දේ තමයි විටමින් සී ගත්තら මට ඔක වෙන්නේ නැහැ කියලා. මොකද ප්‍රතික්ෂේපකරණය මාරු විදිහට වැඩි වෙනවා විටමින් සී වලින්. ඔයගොල්ලෝ දන්නවා අපි කොවිඩ් සිටුේෂන් එකේදී මම පාවිච්චි කරපු නිසා. ඉතින් ඇත්තටම ගොඩක් හොඳ දෙයක්. සාර කිසි ප්‍රශ්නයක් නැහැ. මේක කන්න පුළුවන් රසක් තියෙනවා. හොඳයි. අනිත් දේ තමයි සම සමහරක් අය අහනවා අර ෆාමසිය තියෙන අපි හෙම්බ්‍රිසාවජෙන් බොන චූටි සිදුපාලි ටැබ්ලට් එක ඒක වැඩක් නැහැ. ඒක මේ ස්කින් එක ගැන ඒක අසනීපට හොඳයි. හැබැයි මේක දුවා ගන්න ඕනි අර මං කලින් කිව්වා වගේ ඒවටම තියෙන ටැබ්ලට් වර්ගය. ඒ කියන්නේ මිලිග්‍රෑම් 500 හෝ 1000 තම ඔය අරගන්න ඕනි. කොහොම හරි හොඳ කලයකක් මේන්ටේන් කරන්න පුළුවන් විටමින් සී වලින්. මොකද අවදි ගියාට පස්සේ ස්කින් එක අර පිච්චෙන ප්‍රමාණය, ස්කින් එක කළු වෙන ප්‍රමාණය ගොඩාක් අඩු වෙනවා විටමින් සී ගත්තාම. ඔයාට තේරෙනවා ඇති ඔය විටමින් සී පාවිච්චි කරන කෙනෙක් නම් ඒකෙන් ලැබෙන බෙනිෆිට්ස් ඔය අනිවාර්යයෙන්ම දන්නවා ඇති. ඒ නිසා ඔයා ෂෙයා කරගන්න අනිත් අයට දැනගන්න ඔයාගේ එක්ස්පීරියන්ස් සහ මේ ප්‍රොඩක්ට් එක ගැන මම රෙකමෙන්ඩ් කරාට පස්සේ මට මතක මේ ළඟදී නංගි කෙනෙක් මට මෙසේජ් එකක් දාලා තිබ්බා. එයා විටමින් සී ගත්ත ඇත්තටම මට 1 month වලින් වගේ රිසල්ට් ආවා කියලා දිගටම කන්ටිනියු කරන්නද කියලා. ඉතින් ඒ විදිහට කෙනාගෙන් කෙනාට රිසල්ට් එන්න යන කාලය වෙනස් වෙන්න පුළුවන්, අඩු වැඩි වෙන්න පුළුවන්. ඒක normal දෙයක්. කොහොම හරි ඔයගොල්ලන්ට පුළුවන් විටමින් සී ට්‍රයි කරලා බලන්න. සහ මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් ඉතින් වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, වීඩියෝ එක සමගි channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. Bye.